නිරන්තරයෙන් රැඳී සිටින් සබස්කරයික්් කරන්න කුවට් අපි. මෙරට තරුණ තරුණයන් විසිපන්දාාහක් පූනු ශ්‍රමිකයන් ලෙස විදේශරැකයා සඳහා අපිටත් කර හැරීමේ පළමුුවදියර අද ආරම්භ වනාා. ඒ අනුව පළමුුවදියරයට තේරුමේනිියාවේ විදේශරැකයාලාබින් දෙසීකට ඒ සඳහා අවස්ථාව ලැබී ඇති බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රම සිංහ මහතා සඳහන් කරන්නේ. ඉදිරියේ දීමාසිකව දෙදාහත් දෙදාස්පන්සිියත් අතර පිරිසක්. විදේශරැකයා සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ. නොපුහුණු විශ්‍රමිකයකු විදේශරැකියාවක් සඳහ පිටත් කර මෙරටට ලැබෙන විදේශ විනිමයට වඩා සිව්ගුණයක විදේශ විනිමයක්, බහුණු ශ්‍රමිකයෙු විදේශරැකියාවක් සඳහා යොමු කිරීමෙන් ලැබෙන බවත්. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ඔබ දන්නවා කුවේට් රාජ්‍යය පසුගිය දින කීපය පුරාම මාධ්‍ය විසින් පුළුල් ප්‍රචාරයක් ගෙන ගිය ඉන්දියානු බාන්්ඩ ප්‍රවාහණය කරන ශ්‍රිය දුරෙකු කුවට්නිි වසකට පැමිණ බාන්්ඩ බෙදාහරන අවස්ථාව වෙදී ඇතිවූ මත ගැටුමක් සම්බන්ධයෙන් කවද්ජාතිකය අඇල්ල කරන ලද අකඩ ොළු පහරකින් නොහු මරණයට පත් වූ බව එසේත්නත්තම් හු ගාතනය කළ බව. නමුත් අදදිනය වන විට කවට රාජ්‍ය විසින් හුගේ මරණ වාර්තාව හෙමත් නැත්නම් අධිකරණන වෛද්‍ය නිලධාරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාාව සඳහන් වෙන්නේ ඔහු මියගිය ස්වාභාවික හේතුවක් නිසා මිස මිනි මැරුමක් නිසා නෝන බවයි. ඉතින් ඒකට හේතුව කුමක්ද කියන්න අපි දන්නේනෑ අපි දන්නවා දවස් කීපයක් පුරාාව මොවුන් මර්ණ පරීක්ෂණයක් පැවැත්තුව. ඉතින් සත්‍යය අසත්‍යතාවේ කුවට් රාජය හැමති මණ්ඩලේ ස ේත්න තම් පාලක මණ්ඩලේ සතුයි ඔයාල හැමෝම දන්නවා මේ වගේ අවස්ථාවකදී කුවට් රාජයේ හැමවෙලායම ඔවුන් ඔවුන්ගේ ජනතාව හෙමත් නැත්තාම් ඔවුන්ගේ පුරවසියන් කෙරෙහි විශාල වශයෙන් ඒක පාක්ෂික කටයුතු කන්නවා දිකරනවායිද්‍ය නිල්ධාරයා පවසනාකාරයට ඔහුට හර්ද්‍යාබාධයක් හේතුවෙන් මෙම ගැටුම අතරතුර ගැටුමක් කියනෙන් අදහස් කරේ ඔඕ නතර ඇති වූ බහින්බස්වීම අතරතුර ඔහුට ඇති වෙන ලද හර්ද්‍යාබාධයක් හේතුවෙන් ඔහු ඒඒ අවස්ථාවදී බිමෑඇද වැටෙනවා ඒ වැටෙන අවස්ථාවද ඔහුගේ හිස්සට යම්කි සයාාකාරයක තුවාලයක් වෙනවා එයින් ලේ වහනයවීම නිසාමය සිදූ බවත් පුරවැසියාැන එසෙත් නැද මේ කුවඩ්ජාතිකයක් මෙම කුවට් ජතික ඒ අවස්ථාවේදීයට බයවෙලා ඔහු පොලිසියට බයින් පැනගිය පෝතක් තමයි අදවුන් වාර්තා කරලතියන්නේ. උපුටාගැනීම කුවට් හෙඩ්ලයින්ස් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා කොවිඩ් මර්ධනයෙන් නත ලබාගෙන තිබීමේ සාධකය අත්‍යවශ්‍ය කරුණක් නොන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව විසින් ප්‍රකාශ කර සිතිනවා. වි් ර්ධනයෙන්න්නත ලබානොගත් පුද්ගලයන්ට ජාත්‍යන්තර ගුවන්් සඳහායක් වීමට අවසර ලබා නෝදිය යුතු බවට නැගෙන කතිකාවත සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය පැහැදිලි කරමින් එම කමිටුව විසින් ඊයේ මේ සම්බන්ධයෙන් පැදිලි කිරීමක් සිදුකන්නු ලැබවා. තවුරු එන්නත් කරණය පදනම් කරගනිමින් ජාත්‍යන්තර සංචාර සඳහා අවසර ලබාදීම මගින් එන්නත් ලබාගැනීමට අපහසේ සිටන අඩුවාදායම් ලාබී රටවලට අසාධාරණයක් ඇතිවන බවයි මෙහිදී විශේෂඥන් පෙන්වාදී තිබෙන්නේ. යුරෝපා සංගමය විසින් සියංගමයට අයත් රටවල් විසිහත සඳහා ඩිඩිටල් කොවිD. සහතික පත හඳුන්වාදීම මේ මස මුලදී සිදු කන්න අතර එමගින් කොවිඩ් මර්ධනයන්න ත ලබාගත් පුද්ගලයන්ට බාධාවකින් තොරව නිදහසේ ගමන් කිරීමට හැකියාව එමගින් ලැබී ඇතවැනිවු සුම්පුවත් නිරන්තරය ැ ගැනීමට සබ්ක්‍රයිබ් කරන්න අප චනල්ලෙක්.